අච්චරිය මනුස්සෝ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් සම්පාදිතයි. ධම්මෝහි වාසෙට්ටෝ සෙට්ටෝ ජනේ තස්මින් දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායේච. වාසෙට්ටේනි මෙලොවෙහිත් මෙන්ම පරලොවෙහිත් ජනයා අතර ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. පෙරවදන. බුද්ධං සරණං ගච්ඡාමි කියා කුඩා අවධියේ පටන් අපි පාසලේදීත් නිවසේදීත් කිසියම් කටයුත්තක් අලුතෙන් ආරම්භ කිරීමේදීත් මුලින්ම කිව යුතු දෙයක් වශයෙන් චරිතානුකූලව කියාගෙන එමු. පැවිදි වීමේදී බුද්ධං සරණං ගච්ඡාමි යන්නට අමතරව බුද්ධං සරණං ගච්ඡාමි කියා ම කාරාන්තයෙන්ද සරණ යාම සිදු කරනු ලැබේ. එයට අමතරව භාග්‍යවතුන් වහන්සේගේ ජීවන චරිතය අපට පාසල් පොතින් පමණක් නොව සාමාන්‍ය වශයෙන්ද වරින් වර අසන්නට ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ බුද්ධ දේශනා කියවන කලෙහි සූත්‍ර පිටකය පුරාත් විනය පිටකය පුරාත් උන්වහන්සේගේ අතිශය අනුභාව සම්පන්න නික්ලේශී චරිතය අප දැස් ඉදිරියේහි බැබළෙමින් පෙනේ. උන්වහන්සේගේ චරිතය තරම් වෙන ආශ්චර්ය අද්භූත දෙයක් ලොව ඇතැයි සිතිය නොහැකිය. බුද්ධ චරිතය පිළිබඳව ලෝකයේහි බොහෝ පොත් ලියවී ඇත්තේය. එහෙත් මෙය ලියන ලද්දේ උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකු විසින් සිය ශාස්ත්‍රුන් වහන්සේ දෙස බලන කෝණයෙන් මිස ශාස්ත්‍රීය ග්‍රන්ථයක් රචනා කිරීමේ අදහසින් නොවේ. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවන චරිතය මෙන්ම උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත් ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත් වෙන් කළ නොහැකිය. එහෙයින් මේ බුදු සිරිතෙහිදී ඒ සියල්ල ශක්ති පමණින් සැලකිල්ලට ගන්නා ලදී. එමෙන්ම උන්වහන්සේගෙන් පිහිට ලැබූ අඤ්ඤ වූ දිව්‍ය බ්‍රහ්ම ආදී ඈත එපිට ලෝකවල ජීවත් වෙන සත්වයන් පිළිබඳවද සඳහන් කොට තිබෙන්නේ උන්වහන්සේගේ ශාස්ත්‍රෝත්වය විශ්වය පුරා පැතිර ඇති අයුරු පෙන්වා දීම පිණිසය. අච්චරිය මනුස්සෝ නමින් රසයුණු මේ බුදුසිරිත කියවීමෙන් පසු යමෙකුට ඉතා පහන් සිතින් යුතුව බුද්ධං සරණං ගච්ඡාමි කියා උන්වහන්සේ සරණ යන්නට සිතක් පහළවන්නේ නම් එය හොඳටම ප්‍රමාණවත්ය. මක්නිසාදයත් බුදු කෙනෙකුන් සරණ යාම වනාහි මේ සාංසාරික ජීවිතය තුළ සත්වයක් ලබන අතිශය දුර්ලභ භාග්‍ය නිසාය. මේ පොත කියවන ඔබටද ඒ දුර්ලභ භාග්‍ය ලබන්නට වාසනාව ලැබේවා. කිරිබත්ගොඩ ඥානানন্দ හිමි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අච්චරිය මනුස්සෝ පළවන පරිච්ඡේදය. අපි වනාහි ඉතා නවීන තාක්ෂණයෙන් හෙබි අලුත්ම යුගයකට පිවිසි දියුණු සත්වයෝ වෙමු යැයි මෙකල මිනිස්සු නිතර පුරසාරම් දොඩත්. එහෙත් ඔවුනට මනුෂ්‍ය වර්ගයාගේ යටගිය ඉතිහාසය තවමත් හරිහැටි විසඳාගත නොහැකි ප්‍රහෙලිකාවක්ව පවතී. එසේම අනාගතය පිළිබඳවත් ඔහු ඔහේ අතපත ගාමින් සිටිත්. ඉතාමත් ඈතකට අනන්ත කල්පයන් කරා ගිය අතීතයක් මිනිසුන්ට ඇති වගක් ඔහු නොදනිති. ගෙවී ගිය අතීතයේහි අනේක කල්ප, අනේක යුග, අනේක සමෘද්ධිමත් ශිෂ්ටාචාර වරින් වර ඇතිව නැතිව ගියේය. ඉතා විචිත්‍ර වූ මිනිස් ලොවෙහි පවා නානා මාදිලියේ මිනිස්සු තවමත් උපදිති, දුක් විඳිති, මිය යති. මහා අධිරාජවරු, මහා කවිවරු, මහා පඬිවරු, මහා කලාකරුවෝ, චින්තකයෝ ආදී මිනිස්සුද කලින් කල පෙනී සිට නොපෙනී යති. එසේ ඉපිද මියගිය මිනිසුන් සංඛ්‍යාව මෙතෙක් යැයි කියා කිසිවෙකුට ගැනිය නොහැකිය.
මිනිසුන් කවර දස්කම් පෑවද, කවර අන්දමින් දිවි ගෙව්වද, ඔවුන් තුළ එක්තරා පොදු බවක් ඇත්තේය. එනම් දැඩි ආශාව, අතෘප්තිමත් භාවය, අපේක්ෂා බංගත්වය, විරහව, බොරු කටමැත දෙඩීම, මවාගත් ආඩම්බරකම, ක්‍රූරත්වය, පලිගැනීම, යටිකූට්ටු පාවාදීම, කැපිපෙනීමේ ආසාව, එකිනෙකා යටත්කර පාලනය කිරීමේ ආසාව ආදියෙන් ඔවුන් වෙන් වී නැත්තේය. මෙවන් සංකීර්ණ මනෝභාවයන්ගෙන් ආකූල ව්‍යාකූලව සිටින මිනිසා ඒ මැදින් ජීවිතය පිළිවෙලකට ගොඩනගා ගන්නට කොතෙක් වෙහෙසුනද තවම කරන්නට බැරි වූයේය. තවම සැලසුම් සකස් කරමින් සිටී. තවම වැඩ අවසන් නැත. තවම අලුත් යෝජනාය. තවම ප්‍රශ්නය. තව කළ යුතු බොහෝ දේ ඇත්තේය. එහි කිසිදා අවසන් වීමක් නැති බව පෙනේ. එසේම මිනිසුන් තුළ හැම විටම පාහේ තිබෙන්නේ භෞතික ලෝකයෙන් උපරිම ඵල නොලගෙන ඵල නෙලා ගැනීමේ දැඩි ආසාවකි. ඒ සඳහා ඔවුහු පෙනෙන නොපෙනෙන අජීවී සජීවී සියලු වස්තුන් වසඟයට ගෙන සිය ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට අනවරත වෑයමක යෙදී සිටිති. මේ නිසාම ඔවුන් තුළ නිරන්තර තරඟයත් සැකයත්, එකිනෙකා කෙරෙහි ඇති අවිශ්වාසයත්, අනුකම්පා විරහිත බවත් හැම විටම දිස්වෙයි. මිනිසුන් විඳින බොහෝ දුක්වලින් වැඩි හරියක් තමන් විසින්ම කරන ලද ක්‍රියාවන්ගේ විපාකයෝය. තමාගේම විනිශ්චයත් සීමාවක් නැති උඩඟුකමත් නිසා ඔවුනට බොහෝ දුක් විඳින්නට සිදු වී ඇත්තේය. ඔවුහු තමන්ගේම කෙලෙස්වලින් සිය කර්ම බන්ධනය හිතුමනාපයේ තනා ගනිති. චේතනාව නැමැති තෙලිතුඩින් කාලය හා අවකාශය මත සිත, කය, වචනය මෙහෙයවා සිය ඉරණම තමන් විසින්මයි යසට සිතුවම් කරමින් සිටින වග ඔවුහු නොදනිති. හරිදේ හරි අයුරින් හරිවෙලාවට කරගන්නට අසමර්ථ වුවහොත් ඔවුන් වල්මත් වන්නේ බේරන්නට ඇති හැම ඉඩක්ම නසාගෙනය. එවන් ලෝයක තමා සොයන දේ කිම යැයි නිවැරදිව හඳුනාගත් මුලා නොවන සිහියෙන් හා තිවුණු නුවණින් හෙබි අදහාගත නොහැකි තරම් සීමාව ඉක්ම ගිය වීරියකින් හෙබි සිය අභිලාෂයන් සර්ව සම්පූර්ණ ලෙස දිනාගත් අතිශය විශිෂ්ට මිනිසෙක් මිනිසුන් අතර පහළ වූයේය. අච්චර්ය මනුස්සෝ, ආශ්චර්යවත් මනුෂ්‍යයා යනු ඔහුය. මේ ලියවෙන්නේ ඒ මහා විස්මිත මනුෂ්‍යයා පිළිබඳව කතාවය. මේ පුදුම සහගත මනුෂ්‍යයා උපදින්නේ ඉන්දියාවේය. එකල එහි විසුවෝ ඉතා ගරුසරු ඇතිව ඔහු ඇමතූහ. බන්තේ එනම් ස්වාමීනි, භගවා එනම් භාග්‍යවතුන් වහන්ස, සුගතෝ එනම් සුගතයන් වහන්ස, මහාවීර එනම් මහාවීරයන් වහන්ස, චක්කුම එනම් ඇස් ඇතියානන් වහන්ස, සත්තා එනම් ශාස්ත්‍රූන් වහන්ස, බුද්ධෝ බුදුරජාණන් වහන්ස ආදී නමිනි. බ්‍රාහ්මණයෝ ඔහුට සමනෝබෝ ගෝතමෝ එනම් ශ්‍රමණ බවත් ගෞතම යැයි කීවෝය. ඔහුගේ ඥාතිහු ඔහුට සක්‍යමුනි එනම් ශාක්‍යයන්ගේ මුනිවරයන් වහන්සේ කීවෝය. දෙවිවරු ඔහුට මාරිස එනම් නිදුකානෙනි යැයි කීවෝය. මේ ආශ්චර්යවත් මනුෂ්‍යයාට එක්තරා ඇසතු රුක් සෙවනක බවුන් වඩා සම්බුද්ධත්වයට පත්වන්නට හැකි වූයේය. මිනිස් ඉතිහාසයේ සිදුවී ඇති ලොකුම හාස්කම මෙයයි. මනුෂ්‍ය ජීවිතයකට මීටත් වඩා වෙන්ට ප්‍රාතිහාර්යක් නැත්තේය.
මෙය පිටස්තර කිසියම් ආනුභාව ඇති දෙවියෙකුගේ වරප්‍රසාදයකින් නොව ස්වකීයම වූ විශිෂ්ට ප්‍රඥාවෙන් උපදවාගත් අද්භූත අවබෝධයකි. සැබවින්ම මෙය නම් අදහාගත නොහැකි තරම් පුදුමාකාර සත්‍යමය ප්‍රාතිහාරයකි. හැබැයි මේ ප්‍රාතිහාර්ය කිසිසේත්ම සියලු මිනිසුන්ට පොදු එකක් නම් නොවේ. එසේ වූයේ නම් නිතර නිතර හෝ කලින් කලට හෝ සිදුවිය යුත්තකි. කාටත් පොදුවේ අසන්නට දකින්නට ලැබිය හැකි විය යුත්තකි. එහෙත් ඒ එසේ නොවේ. එය වනාහි අතිශය දුර්ලභ, අතිශය කලාතුරකින් කල්ප කාලාන්තරයකින් පසුව ඒ වෙනුවෙන්ම කැප වූ තැනැත්තකු පමණක්ම අත්විඳින පසක් කරන දෙයකි. ඒ තැනැත්තා සම්බුද්ධත්වයට පත්ව හුදකලාවේම සිය දිවිය අවසන් කළේ නම් ඒ පිළිබඳව කිය යුතු විශේෂ දෙයක් ඇත්නම් ඒ ඔහු ගැන පමණි. එහෙත් සම්බුද්ධත්වය පසක් කළ මේ ආශ්චර්යවත් මනුෂ්‍යයා අන්‍යන්ටද ලෝකයේ සැබෑ තතු පෙන්වා දී ඔවුන් සිරවී ඇති දුක්ඛිත බන්ධනයන්ගෙන් මුදවා සුවපත්කොට සැපත සැලසීම පිණිස වෙහෙස නොබලා සිය දිවි කැප කළ අයුරු පුදුම සහගතය. එය ඉතා උණුසුම් ලෙස දෙවියන් සහිත ලොවට දැනුනේ ඒ නිසාය. ලයාන්විතව හැඟීම් බරව දැනුනේ ඒ නිසාය. කොටින්ම මේ මහපොළොවටත් ගලායන නදියටත් මල් පිපෙන රුකටත් හමනා සුළඟටත් පාවෙන වලාවටත් පමණක් නොව සතා සීපාවන්ගේ හදගස්මටත් එය දැනුනේය. එය සැබවින්ම ආශ්චර්යකි. මොහුට පමණක්ම විශේෂ වූ මොහුවටා පමණක්ම ගෙතී ඇති ජීවිත කතාව අනන්තයට විහිද ගිය එකකි. හැබැයි මොහු පැමිණි මාවත නම් කිසිසේත් සුවපහසු මාවතක් නොවීය. එය කටුකොහොල් පිරී ගිය අතිශය ආයාසකර අතිශය දුක්ඛිත මාවතකි. විශේෂය වූයේ ඒ මාවතෙහි දිගටම යන්ට තරම් අද්භූත වීරියක් හා අසාමාන්‍ය ප්‍රඥාවක් මොහු තුළ තිබීමය. එයම සිය දෛවය සම්බුද්ධත්වය පිණිස සකසා දුන්නේය. එවන් මිනිසෙකු ගැන දැනගැනීම මිනිසුන් වන අපට අද්භූත වූ ආශ්වාදජනක කරුණක් නොවේද? බුද්ධෝහං බෝධ ඉස්සාමි, සම්බුදු වෙමි මම් ලෝ සතට අවබෝධ කරවන්නෙමි. අවංක දයානුකම්පාවත් අදිෂ්ඨානයත් අඛණ්ඩව පවත්වන වීරියත් ප්‍රඥාවත් විසින් මිනිසාගේ අභිමතාර්ථය සපුරාලයි. මොහු තුළද එවන් දෙයක් තිබුණේය. එය ඉතා ඈත අතීතයේ පටන් මොහු තුළ පැවති දෙයකි. කල්ප ගණනකිනුත් නොගිනිය හැකි තරම් ඈත කාලයක සිට පැවති දෙයකි. කල්පය යනු ඉතා දිගු කාල පරිච්ඡේදයකට කියන නමකි. එය කොපමණ දිගු කලක් දෙයත් බුදු කෙනෙකුට පවා වර්ෂවලින් කිව නොහැකි තරම්ය. දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි භික්ෂුවක් කල්පය කොපමණ දීර්ඝදැයි ඇසුවේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. භික්ෂුව, කල්පය ඉතා දිගුය. කල්පයකට මෙපමණ වර්ෂ ගණනක්, මෙපමණ වර්ෂ දහස් ගණනක්, ලක්ෂ ගණනක් ඇත්තේය කියා ගණන් කොට කියන්නට නොහැකිය. එසේනම් භාග්‍යවතුන් වහන්සේ උපමාවක් කරන්නට හැකිද? හැකිය භික්ෂුව. යොදුනක් දිග, යොදුනක් පළල නුවරක් වටා, යොදුනක් උසට පවුරක් බැඳ ඇත්තේය. එය මුළුමනින්ම වැසී යන සේ උඩට ගොඩගසා අබ පුරවා තිබෙයි. පුරුෂයෙක් වසර සියයකට වරක් එයින් එක් අබ ඇටය බැගින් බැහැර කරයි. භික්ෂුව, මේ ක්‍රමයෙන් බැහැර කරද්දී ඒ ඇති අබ වහා අවසන් වන්නේය. එහෙත් තවම කල්පය අවසන් නොවූයේය. මෙසේ භික්ෂුව කල්පය යනු මහා දිගු කලකි. බොහෝ කල් ඉක්ම ගිය අතීතයට ඇත්තේ මෙවන් එක් කල්පයක් නොවේ. කල්ප සියයක්ද නොවේ, කල්ප දහසක් හෝ ලක්ෂයක්ද නොවේ. ගෙවුණු අතීතයේහි බොහෝ අසංඛ්‍ය ගණන්
කල්පයන් ඇතිව නැතිව ගියේය. එසේ නොගිනිය හැකි තරම් කල්ප ඇති දීර්ඝ කාලයකට අසංඛේයයි කියනු ලැබේ. මේ අදිෂ්ඨානශීලී මිනිසාගේ කතාව පටන් ගත්තේ එබඳු අසංඛ්‍ය කල්ප 20කට පෙරය. ඒ කතාව මෙයය. එක්තරා තරුණයෙක් ඉතා උත්සාහවත්ව රැකියාව කොට සිය මවට උවටැන් කළේය. දිනක් ඔහු මෙසේ සිතුවේය. ඈත රටකට යාගතහොත් මීට වඩා යමක් උපයාගත හැකිය. මවුටද හොඳින් සැලකිය හැකිය. මෙසේ මවුට සැලකීමම වෙනුවෙන් යන ගමනක් හේයින් මව් තනිකොට යාගත නොහැකිව මවත් කැටුව දුර රටකට යෑම පිණිස නැව නැංගේය. කරදරයක් නැතිව මුහුදේ නැව යාත්‍රා කළේ සය දිනක් පමණි. හත්වන දිනේ මහ කුණාටුවකට නැව හසුවිය. වියරු වේගයෙන් වදින රළ පහරින් නැව කැබලිවලට සුණු විසුණුව ගියේය. මිනිස්සු සයුරු දිය මත සීසී කඩ වැටුණෝය. තරුණයා මුහුදු රළ මතින් සිය මව් සොයයි. දරකඩක් වැළඳගත් අසරණ මව් දැක වහවහා එතනට පැන්නේය. මව් කර මත රඳවාගත් හේ පරක් තෙරක් නොපෙනෙන වියරු රළ ගෙඩි පෙරලෙන සයුරු දිය කඳහා පොරබදමින් ගොඩමිමක් සොයා පිහිනන්නට පටන් ගත්තේය. ඒ කාලයේදීත් කෝටි සංඛ්‍යාත මිනිස්සු ලෝකයේහි ඉපිද සිටියෝය. ඔවුහුත් තම තමන්ට අදාළ කිසියම් ජීවන අරගලයක නියලී සිටියෝය. ඒ අතරේ මව් බේරා ගැනීමේ සටනට බැස සිටින මේ වීරවන්ත තරුණයා වෙන අයෙක් දුටුවේය. හේ මිනිසෙක් නොවෙයි, හේ අනාගාමි බ්‍රහ්මරාජයෙකි. එදා ඒ බ්‍රහ්මරාජයා සිටියේ බුද්ධත්වයෙහි ඇති අතිශය දුර්ලභ බව ගැන සිතමින්ය. ලොවෙහි මිනිසෙකු සම්බුදු වීම අතිශය දුර්ලභය. මේසා මහත් දුර්ලභ දෙයක් කරා යන්නට සමර්ථ වූ මිනිසෙකු දකින්නට ලැබීම පවා ඉතාමත් දුර්ලභය. එවන් මිනිස්සු දැන් ලොව සිටිත් දැයි සිතමින් මනුලව දෙස බැලීය. අසිරියකි, දිවි පරදුවට තැබූ මිනිසෙකු සිය මෞද කරටගෙන අපමණ ධෛර්යයකින් යුතුව සයුරු රළහා පොරබදිමින් පිහිනන අයුරු ඔහුට පෙනුනේය. කෙනෙකුගේ යහපත් උදෙසා සිය දිවි පරදුවට තබා කරන කැපවීම කිසිදා අපතේ නොයයි. ඕ, මොහුනම් මහා අද්භූත මිනිසෙකි. මෙය සුළුපටු දෙයක් නම් නොවේ. මොහු එක දිගට පිහිනයි. තනිවමද නොවේ, සිය මෞද කරටගෙනය. නොසලන අදිටනින් දිවි පරදුවට තබා කැප වූ මෙබඳු පුරුෂයෙකුට නම් මෙහෙයින්ම සම්බුදු බව පිණිසම කැපවිය හැක්කේය. මොහුගේ සිතෙහි බුදු බව ලබන හැඟීම දැඩිව පිහිටවූ මනාහ. ඒ වන විට තරුණයා සිටියේ දැඩිව වෙහෙසට පත්වය. සිය මවත් සමග දියෙහි ගිලමින් සිටියේය. ක්ෂණයකින් සිතට දැඩි වීරයක් ආවේය. අහෝ, මා තවදුරටත් උත්සාහ නොකළොත් මව් රැකගන්නට බැරි වෙයි. නෑ, මා කෙසේ මේ මව රැකගෙන ගොඩබිමට යා යුත්තේමය යයි සිතා එසේ දැඩිවගත් වීරයෙන් දිය බිඳගෙන උඩට මතු වූයේය. බ්‍රහ්මරාජයා එසනින්ම ඔහු තුළ මේ අදහස ඉපදවීය. බුද්ධෝහං බෝධයිස්සාමි, මුත්තෝහං මෝචයේ පරේ, තින්නෝහං තාරයිස්සාමි, සංසාරෝගා මහබ්බයා. තේරුම, සම්බුදු බව ලබමිමම් ලෝසතට අවබෝධ කරවන්නෙමි. කෙලසුන්ගෙන් මිදේමි මම. අන් අයද මම් ඉන් මුදවන්නෙමි. මහත් බිය ඇති සසර සයුරෙන් එතරටම පිහිනා යමි මම. අන් අයද භව සයුරෙන් එතරට පමුණුවන්නෙමි. තමා තුළ මේ අදහස ඇති වූයේ කෙසේදැයි හේ නොදැත්තේය. මිනිසා යනු පොළොවෙහි ඇවිද යන හුදකලා සත්වයකු නොවන බව මෙයින් පෙනෙයි.
යට ගියාවෙහි ඉතා අතීතයකුත් නිමාවක් නොපෙනෙන අනාගතයකුත් අතර වර්තමානය නම් වූ වේදිකාවෙහි ඔහු කිසිවක් කරමින් සිටින්නේය. වෙලාව පැමිණේ විට මේ වේදිකාවෙන් බැස වෙනත් වේදිකාවකට ගොඩවන්නට සිදුවන්නේය. එබඳු මිනිස්සෙකු දෙස නොපෙන්න ලෝකයේ සත්වයෝ කොපමණ බලා සිටිද්දැයි මේ අනුව කාට නම් කිව හැකිද? තරුණයා නොනවත්වාම වීරිය කරයි, දිගටම පිහිනායයි, අසිරියකි. ළඟ ළඟ ගොඩබිමක් පෙනෙයි. 6 දිනක් දියඹට යාත්‍රා කළ නෞකාවට වඩා වේගයෙන් මව් කර තබා පිහිනමින් සිටි පුතු ගොඩබිමට ආවේය. මවගේ දිවි රැකුණි. ගොඩබිමට ආසැනින් මෞතමෝ හඬහඬා ආදරයෙන් සිය පුතු වැළඳගත්තාය. ආදරණීය පුතනුවනි, මා බේරාගත් සෙයින් තෙපි අන් ලෝසත්වයෙන්ද මේ සසර දුකින් මුදවාලව යැයි ඇයට කියවුණේය. පුදුමයකි, සයුරේ පිහිනමින් සිටියේදී මා සිතුවේත් මෙය නොවේද යැයි පුතුට සිතුනේය. මෙහි ඉතා පැහැදිලිව දැක්ක හැකි තව දෙයක් ඇත්තේය. එනම් මේ තරුණයා බුදුවීමේ අදහස ඇති වූයේ බුදුවරයන් පිළිබඳ කතා ඇසීමෙන් නොවේ, අභිමානවත් චරිත කතා කියවීමෙන්ද නොවේ. අසවලාත් බුදු බව පතයි, මාද බුදු බව පැතිය යුතුව මනායයයි අනුන් කොපි කිරීමේ අදහසෙන්ද නොවේ. බුදු බව පැතීම යනු ශ්‍රේෂ්ඨ දෙයකි. ඒ නිසා මාත් බුදුවන්නට ඕනෑය කියාත් නොවේ. එබඳු අදහසක් මොහු තුළ නොතිබුණේය. එදා සිය සිරුරෙහි තිබූ අංශු මාත්‍ර ජවය පවා සෑම සිතවිල්ලක්ම පවා සෑම හුස්ම පොදක්ම පවා කැපකරන ලද්දේ එකම එක් දෙයකට පමණි. එනම් මව් බේරා ගැනීමටය. ඔහු තුල සියලු ලෝසත දුකින් මුදවාලීමට එලෙසින් කැපවිය යුත්තේ යන අදහස වෙනත් ඈත ලෝකින් පැමිණි සිතුවිල්ලකි. සිය මව් මුවින්ද පිට වූයේ වෙනත් ඈත ලෝකින් මෙහෙ වූ සිතුවිල්ලකි. මිනිසුන්ගේ සිතුවිලි අන්‍යයන් විසින් මෙහෙවිය හැක්කේ යන්නට මෙය අපූරු නිදසුනකි. එහෙත් එහි අර්ථය අනර්ථය තෝරා බේරා ගැනීමේ සමර්ථකම මිනිසාට තිබිය යුත්තේමය. මක්නිසාදයත් පිටස්තර ලෝකයේ යනු හුදු යහපතම නියෝජනයක් නොවන නිසාය. මොහු තුල තිබූ සුදුසුකම දැක්ක යුතු නිසි වේලාවේම දුටුවේ දෙවියකි. ඒ දෙවියා ලෝසතගේ යහපත සැබෑවටම කැමති අයකි. කොටින්ම බුදු බව පැතීමේ අදහස මොහු තුල ඇති වූයේ තමාගෙන මවාගත් අදිතක්සේරුවකින් නොව දේව ආනුභාවයකිනි.